ප අයිවාන් පතති අයිවාං අපි නැවතත් අද දෙරන රුපාහිණ ඉතිහාසය වැරසහ සමග සම්බන්ධවෙමු. දැම්පති අපි මීට පෙර පාඩමලදි සාකච්චා කරමින් ආේ දහර්ශ්‍රේණයේ විසය කොටස් පිඳව. පුතාල මතක ඇති අපි අවසානයේදී සාකච්ඡා කලා ජනාවාස පාඩම. දහශණී දෙවිනි පාඩම මේ අප සාමාන්‍ය පළි විවාාගය සහහා මේයවුද්ධය පෙනී සිටින දරුවන්ට. ඒවාගේ දහර්ශේනී ගිරුම ලබ දරුවන්ට ඉතාම වැදගත්. ප්‍රධාන පාඩමක් ජනාවාස පාඩම. ජනාවාස පාඩම තුළ අපි අධ්‍යයනය කරමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ ඈත් අතීතයේ සිට වර්තමානය දක්වා ජනාවාස ගොඩනගුණු ආකාරය ය විකාශන වූආකාරය පිළිබඳව සහ එම ජනාවාසල ස්වභාවය පිළිබඳව. ඒවගේ මානව සමාජ ඉතිබුණු ඒ ස්වරූපය පිළිබඳව මෙහිදී අපි අධ්‍යයනය කරවා. දැන් අපි මේ පාඩමේදී ප්‍රධාන අවදී කීපයක් පිළබඳව සාගච්ඡා කරනවා. විශේෂම ලංකාවේ ජනවාස ව්‍යාප්තියේ ඇතම යුගය අපි හඳුනාගත්තා ප්‍රාග් අයිතිහාසික යුගයේ ලෙස ඇතම යුගයට කියන මොක්ද ප්‍රාග් අයිතිහාස්ක යුගයේ ඉ ප්‍රාග අයිතිහාස්ක යුගගේ කියන කුමක්ද කියල පුතාලා එකක් අපි සාකච්ඡා කර පසුගේ වර සහන් වලදී ප්‍රාග යිතිහාස්ක යුගය කලපතේ අපි කිව්වේ ලංකාවේ ලිකිත ඉතිහාසය ආරම්භවීමට පෙර යුගයේ. ඕනෑමරට ඉතිහාසය පිළිබඳව ලිකිතව සාක්ෂි වාර්තාාවන්නේ කිසිම් කාලයක් දක්වා විතරයිනි. එතනෙ ඔබට තොතුරු ලිතව වාර්තාාවේනෙ නෑ. අන්න ලිත තොරතුරු නොමැතිී යුගිය අපි කියන්නේ. ප්‍රාගයිති්‍යයාස්ක යුගිය තැන් ලංකාවේ ගත්තොත් විජ්‍යාවතරණයට පෙරයුගයේ විජේකු මාරය ඇතුරු පිරිස පැමිණීමට පෙරයුග පිළිබඳ. ලිකිත සාක්ෂි අඩුයි සාක්ෂි නෑ. අන එනිසා පිය යුගට කියනෝ ප්‍රාග යිතියාස්ක යුගිය කියලා. මේ වගේ. ාග අයියාහාක ුග පිබඳව මේ පාඩ ේදී අපි අධ්‍යයනය කරන ගත්ත. ඒවගේම ප්‍රාගයිතිහාසික යුගෙන් පසුවමානවයා ඊට වඩා දියුණු සංස්කෘතික අවධියකට ප්‍රවේශ වනාා. ඒ ප්‍රාග අයිතිහාසික යුගේ පසු කල්ලා මානෝසමාජයේ කිසිම් දියුණු ලක්ෂණ සහිත. ඊළඟ යුගයේ අපි හඳුනාගත්තා මොන යුගද. පූර්ුව අයිතිහාස්ක යුගේ කියලා. පූරුව අයිතිහාස්ක යගේ සවිශේෂ ලක්ෂණ කීපයක්ම සාකච්චා කරා. ජනාවාසවල ස්වරූපය ඒ පූරු අයිති අචුගේ තාක්ෂණය භාවිතා කළ ආකාරය ඒව පිළිබඳව අපි අධ්‍යනය කර. ඕවා පුදදාල වෙනෙනම් අතක තියාගන්න ඕන. විශේෂම සාමා්‍ය පිවිභාග සඳහා පිළිතුරු ලියන දරුවෝ. මේ යුග අතර තියන වෙනකම් ටික හොඳට තේරුම් ගන්ඩෝ. සමහර අවස්ථාවලද උත්තරපත්‍රවලද අපි දැකප දෙයක් තමයි. දරුව අර යුගවල තියන ලක්ෂ සහරවස්ථාවල පටලවාගත්ත සවරූපයයක් තිබුණන සහර දරුවන්ගේ පිතුරවල එකයන්නේ. පූර්ු අයිතියාසගේ ලක්ෂණ අහනකොට ප්‍රාගයිත්‍යසගේ ලක්ෂ ඉදිරිපත් කල ෝති එක වැරදි. ඒවගේ අපින් මුල්ල යිතිහාසියේ ගැන ප්‍රශ්නයක් අහද්දී අපි පූර්ුව අයිතිහාසි වයේ ගැන විෂය කරුණු දැම්මොත් එතන වැරදිනෝ. ඒනිසා අපේ ඒවගේ ඒ යුගාතර තින වෙනස්කම් ටික හොඳින් හඳුනාගන්න ඕන නිතරම අපේ දරුවන්ගතින් වෙන වැරදිතමයි යුග අතර තින වෙනස්කම් පටලවාගන්න ස්වරූපය. බොෝ දරුව එක නිරදිව තේරම්රන් යෙනවා නමු සමහරවස්ථාවල හෙම වදින තත්ත්වයන් තියෙනවා. ඒනිසා මේ යුගාතති වෙනස්කම් අපි හොඳින් තේරුම් ගණඩ ඕඩ. කලින් යුගවල වෙනස්කම් අමතක නම් පපුතාාවල පුළුවන් අද දෙරන YouTube නාලිකාවට ගිහිල්ල අපේ පැරණි වැසරහම් බලන්න කලින් වැසරහන් බල්ලා ඒක පිළිවෙලට තමයි අපි කතා කරලා තියෙන් ඒ පිළිවෙල තමයි මේ දිගටම යන්න. නිසා ඕනම දරුවකොට තාම ක්‍රමාණකුවලෝ මුල ට පාරන්ටිකක්ධ්‍යනය කරන්න අස්ථාව දාවලා තියනවා.. දැම්පුතේ අපි කිව්වේ පූරු අයිතිහාසි ුගයේ දක්වා ඉතිහාසය පිළිබඳව. එතනින් පස්සේමානවයා ගමන් කළ ඊළඟ සංස්කෘතික අවදිය අයිතිහාසික යුගයේ. ඒ අයිතිහාක යුගයේ මුල් කාලය අපි හඳුවා ගත්තා මුල් අයිතිහාසික යුගයේ ලෙස. මුල් අයිතිහාසික යුගේට සාමාන්‍ය ක්‍රිස්්තුපූරර් හාර්සය පනහා ්‍රිෂ්වා තුන් සය අතර කාල පරාසේ. අපි මෙහිදී අධ්‍යනය කරනවා. ඒ අනුව මුල්ල අයිති්‍යයාසගේ යුගගත්තහම පුදලා දන්නවා හැමෝම මේ යුග විශේෂත්වයක් තමයි ජනාවාස ගොඩන ඉගලතින කාල විශේෂ මේ යුගගේ පිබඳව ලිතව සාක්ෂි තියවා. කලින් අපි සාකච්ඡා කරපු පූර්වයිතියාස්ක යුග පිළිබඳවත්, ඒවගේ පාගයිත්‍යයාස යුග පිඳවත් ලිත සාක නෑන. නැමුත් මේ යුගගේ පිබඳව ලිව සාක්ෂ තිය. මේ යුගේ පිඳව තියන නිිෙතසාක අතර. අපි අර කිව්ව මහාවන්සේ තියන වැැව්ගම්මාන කේපයක් පිළිබඳ තොරතුරු. මහගත් තියෙන මහාවන්සේ. හොන්දරි වාපී ගාම, කඩහවාපී ගාම, සුමන වාපී ගාම, විහාරවාපී ගාම කියල. ඒ වාපී ගාම කියන පුතේ වැැව්ගම්මාන. ඒ වැව්ගම්මාන පිළිබඳව තොරතුරු මහාවන්සේ පවා දක්වල තියනවා. තර පුඩා වැැවක් කේන්්ඩ කරගෙන. මේ යුගගේ ජනාවාස ගොනගිල තියෙනවා. එතව අපි ඒ මුල්ලයිතිහාස්ක යුගයේ ජනාවාස ව්‍යාප්තිර බලපෑ සාධත් අපි සාකච්ඡා කරා පහුගේ සති ඒ සාධක අතරින් මේ යුග ජනවාස බොහොමයක් බිහිවුුණේ ගංගා නිමන අශිත ප්‍රදේශවල ගංගා නිමන්න අශිත ප්‍රදශලතය පොතේ ජනාවාස බිහිවුුණේ හැබැයි ගංගා අයිනටම ජනාවාස ගොනගිලතිගුණ නැහැ මදක් ඇතින් ඒ ආශ්‍රි ප්‍රදේශව තමයි තිබුණේ. විශේෂයෙන්ම ඒ ජනාමාසයක් ගොඩනගාගනිද්ද. මුල්ලා යිතියාසුගේ මිනිස්සු සැලකිලට ගත්ත කරුණු කහිපයක් තියෙනවා. ඒකක් තමයි භූගෝලිය පසුබිම. ය බැලවා භූගෝලිය වශයෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ගවලට සුදුසු පරිසරයක් තියද කියලා. ජීවත් එෙන්න්න අශ්‍ය සදුසු පරිසරයක් තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවෙන් සපුරාගාන පුළුවන් පරිසරයක් නම්. න්න එක තෝරාත්. භූගෝලිය පසුබිුමු. කෘෂචිකාර්මික ජීතයක් ගත කරපු නිසා. සරුපසක් පිබඳ ඔවන්ගේ අවධානියම් වෙලා තිබුණා. ඒවගේ මත්‍ය වශ්‍ය මංගයක් වන මූලික අවශ්‍යතාවක් වන ජලය. ලබාගැනීමේ පහසුව පිළිබඳව ඔන්ගේ අවධානයොමු වෙලා තිබුණ. භූගෝලිය පසුබිම සරු පස ජල පහසුව ඒවගේම ස්වාභායක සම්පත්තුල ව්‍යාත්තිය. විශේෂයෙන් අපි බතරත් එක කිව් මේ යුගයේ. මුල් අයිත යාස්සක යුගයේ විවිධ බෘතින් හෝ කාරයන් මුල්කරගත් ජනවාස තිබුණ. ෘතිය හෝ කාරය මුල්කරගත් ජනවාස. අන්නේ ජනවාසවල විශේෂෙන්ම මේ ඇතැම් සම්පත් ැ මුදාහරණයක් වශයෙන් කුම්බාකර්මාන්තය එදනට තියෙන් ඕවන්නන්නේ බොතේ මොවද. ැට මැටි කියන ඒ අමුදරභය ලබාගන්න පුළුවන් ප්‍රදේශයක් වෙන්න ඕන කුම්බාකර්මාන්තය නිරත ජනතාව ජීවත්තයෙන්. තු ඒ ප්‍රදේශ තෝරාගත්තවු කුබාකර්මාන්තකරුව. තරන්නේ වගේ ඒවගේ මැනිිකර්මාන්තය මනිකාරගාම කියර ගැන මනික්කරමාන්ත කරුවෝ ජීවත් වුණු ගම්මාන. ඒ අයට අවශ්‍යයි ඒ මැනි සඳහා අ්‍ය ඒ පරිසරයක් තියන ප්‍රදේශ. ද මේ වගේ ඔවුගේ අවධානය ය මූුණ විශේෂයම ස්වාභායික සම්පත්වල ව්‍යාප්තිය පිළිබඳව. ඒවගේම වාර්ෂික වර්ෂාපතනය පෘෂිකාර්මික ජීවිතයක් නිසා අත්‍යවශ්‍ය මංගයක් වුණා වාර්ෂික වර්ෂාපතනය. දැම් මේ කාලේ ිරම ීවිත අත කලා කියලා පිකිවා පසුකාලයේ ක්‍රමවත් ජල කළමනා කරන පදධතිීන් වලට කෘසිිකර්මාන්තයට අත්‍යවශ්‍ය සාධකයක් න පපුත්තේ ජලය එනිසා අ ලැව්ගම්මාන වලට වඩා දියුණු ක්‍රමමත් වාරිකර්මාන්ත පද්ධති පසුකාලයේ ගොඩනැගෙන. අපේ ඒව ගැනත් වෙනවා පාඩන් කරණනාවකද අපි සාකච්ඡා කරනවා. ඊළඟට මුල්ල යිතිහාසික යුගය ආරම්භය සඳහා පසුබිින්වෙච්ච සාධකීපයක් අපේ කතා කරේ ඊළඟට මේ යුගගේ පුතේ සුළු වාරිකර්මාන්ත ගොඩනැගෙන ඒ වාරිකර්මාන් තරින් අපි කිව්ව මේ කාලේ එතමයි ප්‍රථන් වතාවට දැව් අමුණු ඉදිරීම ආරම්භවෙන්. මතක ඇතිපුතාලට අපි මතකර උදාහරණයක් කිරිදිි ඔය හරස් කල්ලා අමුණක් ඉදි කරන මේ කාලේ රුහුණේ කිරිදිි ඔය හරස් කල්ලා රජුතුමා විසින් රයිතුමාගෙනම ඉලනාග ත්‍රිශ්වාස තිස්තුනත් හතර ස්තුනත් අතර කාලේ. ඊ අඩපුත මේයුගේ ජනාවාසව ලක්ෂණ එක හරි වැදගත් මාට්ටුකාවක් ජනාවාස ලක්ෂණ දැන් කලින්යුගේ ජනාවාස පුතාට මතක ඇති පූරර් අයිතියාසුගේ ජනාවාස මතකයි අපික උඩරංචාමට මෙහෙමැති බුණ කියලා සාක්ෂි සාදක නේද. පූර්වයිජාසික යුගයට වඩා සංවිධානාත්මක දියුණු ජීවනටටාවක්න මේ යුගතන් මේ යුගමන යුගයේද මුල් අයි්‍යයාස්ක යුගය. මේ යුගේ පුතේ විශේෂත්වය තමයි. මේ යුග මානවයා කුඩා වැව් කේන්්ඩ කරගෙන. කුඩා වැැව් මුල් කරගෙන ජනාවාස ර්ණනකා ගැන තිබා. මේ වැව් මුල් කරගත්ත ජනාමාසුවලට කියන්නේ වාපී ගාම නැත්තා අප කියන්නේ වැැව් ගම්මාන. වමුගත් ජනාවාස හුඩා වැවක් හේන්ද කරගත් ජනවා සප කියනවාපී ගාම ඒකාලේ දැක්වල තියෙන ප්‍රධාන ජනවාස්කීපයක් විහාරවාපී ගාම් ඉන්දරිවාපී ගාම් කඩහවාපී ගාම් තව සුමනවාපී ගාම ය වගේ වැවගම්මාන තිබුණයි ඊනාට තව ලක්ෂණයක් මේ තියෙන්නේ තව ලක්ෂණයක් ඒතැැපුත මේ ගමක් තවත් ජමකින් ෙන්වූයේ පටු කැෑ තීරයකින්. බලන්න පූර්ුව අයිතියාසුගේ වගේ නෙවෙීම යුගය ගම්මාන අතර පටු කැෑඇතීරයන් තිය ගම්මාන තියනවා. ඒක අපිට පොඩ්ඩක් පුදාවට පෙන්න්නන්න පුළුවන් මෙවිදියට අපේතමු පටු කැලෑඇතීරයක් තියන කෙලවර කිසිම් ගම්මානයක් ගොඩනැගිල තියෙන ජනාවාසයක් තියන. ඒ වගේම හරි ජනාවාසයක් තියෙන ඊළඟට ජනාවාසක අතරතයි පපුත මේ කැෑ තිරේ තියන ජනාවාස දෙක අතර තමයි කැෑ තිීරයක් ගොඩනැගිල තියෙන්නේ ජනාවාස දෙකක් අතරය ජනාවාස දෙකර කැෑ තීරයක් ගොඩගිල තෙම ඒක සුවිශේෂ ලක්ෂණය ඒක බැදගත්ම ලක්ෂණය ඊළඟට පුතේ ඒක ම මේ දක්ලදෙන් මක්හා තවත් ගමක් පටු කැරෑඇතියරකින් බැම්බීම. ැ ඒ කාලි තමයි මනිසුන්ගේර ආරක්ෂාවට විවිධ අභචාරයෙමත් ගොඩනැකරුණ අභිචාර අභිචාර කියල කියන්න පුතාාවට මතක ඇති අපි කිව්වා. ඒට කියන සිරිත්වරිත්හා වත් පිළි වෙත් කියලා. අභිචාරටමමොට කියන්නේ සිරිත්වත්හාත්ි අභිචාර කියන් ඒකාලෙත් ඔය අභිාර විදි තිබුණ ද මිනිස්ු විශසාසර විදේවා. ඉතා හලතින ො මෝහිනී පිළිබඳ කතන්දර නේත්. ති ඒවාගේ යි ඒව විශවාාස ගොඩනැගොනි ිනිසුන්ගේ ආරක්ෂාව සඳහය කාලි. ති මේ ගම්මාන අතර මිනිස්සු අවේලාවලල සංචාරය කරනට සංචාය වෙනකට විධ පරිසරයක්ත්යක ගැටනකොට අනතුරු වෙන්න පුළුවන්. එවැන් ආරක්ෂාව වෙන්න බොහෝ අවස්ථාවල අභිචාර ගොඩනැගිල තිබුණා. යි. කිේ ගමක් හා තවත් ගමක් අතර පටු කැෑ තිරේකින් බෙම් වෙලා තිබුණ. ඒවගේම එකැනෙ අදස්ථන පොතේ ගම්මාන ගොඩක්ති වෙන ස්වාදීන. අපේ එතමු කුම්බකාරගාමයක් කියල කුම් කාරගාමේ තියනෙන වෙන කුම්භාරමාන්තකරුව තමයි ගම්මාන පුරාම ජීවත්වයෙන. කසී කාරගාම කියන්නේ ගොවීන් විසූ ගම්මා ඒ ගම්මාන පුරාමීන්නේ ගවීන් ගොවි ජනතාව. තිය අර ඒවගේ ගෘතිීන් හෝ කාරයන් මුල්කරගත් ජනවාසිති බුණ ඒවගේම ගෘතින් හෝ කාය මුල් කර ජනවාස වගේම. ඒ ජනවාස අතර පටු කැල ඇතීරයක් තිබුණ. ඊනඟට ඇති න්නේ එක්ෙක් කෘතින් ගමින් ඉටුුණන කාරයම් පදනම් කරන ජනවාස රනැගී පැවතිීම. ද මේ ප්‍රධාන ලක්ෂණ තුනක්පුත මේ සාකච්ඡා වනේ මනයුගයේද මුල් අයිතිහාසික යුගයේ නැවත චුට්ටක් අපි බලමු කුඩා වැැව් කේන්්ඩ කරගනිමින් ජනවාස බිහිවීම කුඩා වැැව් කේන්්ඩ කරගත් ජනවාස. එතට එට කිව වාපී ගාම කියලා එවට කියන මනුවද වාපීගාම උදාහරණ අපික මහාවන්සසි උදාහර ඊළඟකක ලක්ෂණයක් තව ලක්ෂණයක් තවයි මෙ ඊළඟට තවත් ලක්ෂණයක් තයි මේ තියන්නේ ගමක් තවත් ගමක් අතර පටු කැල ඇතීරයක් පැවතිීම ් ය බලමු ඊළඟ ලක්ෂණය මෙති දාහරනපුතේ දැන් උදාදහරණ කියන්නේ එකක් ගම්මාන තිබුණා විධ වෘතින් හෝ කාරයඇමුණු කරගත් ගම්මාන. ැ බලන් කසීකාරගාම. කසීකාරගාම කියනෙ ගොවීන් විසු ගම්මාන. ගොවිතැම්බත් කන තමයි ගම්මාන ගොඩක් කියන්නේ. ගොවි තැම්බත් කරන අය. වඩඩකීගාම. බඩුකර්මාන්තය නිදත ශිල්පීන් ජීවත් වුණු ගම්මාන ගම්මානය පුරාම වැඩ බිමක් වගේ තැන් තැන්ගර ඩුරමාන්ත ශිල්පෙන් ජීවත්වයනෙ එතරට ගොඩක් ගම්මානල අය. මේ ගම්මානට එනවා ඒ අවශ්‍ය ගෘහ ාන්්ඩ ඒ අවශ්‍ය උපකරන මෙවලම් ඒත් තනාගන්න වඩකිීගාමයට එ නවා. වඩකී ගාමේ කියැන් හරිම ප්‍රයෝජනවත් සසු ගම්මානවලට කසිගාරගාමත් එහෙම තමයි. ඒවගේම කුම්බකාරගාම. මිනිස්සුඩ උයාගෙන පිහාාගෙන කන්න. ඒ අව්‍ය වලම්ිගන්ටික නි්පාදනයර ම්මානයක් ගොඩනය කෙරුම් අන්නේ ගම්මානය තමයි කුම්බකාරගාමේ. නො වලන් නිෂ්පාදනය කර. ශල්පින් හිටපු ඒ පිළිඳ නිපුණනත්වයක් තිබුණු මනිස්සුඉටපු ගම්මාණි තමයන්න කුම්බකාර ගාම. කේවට්ට ගාම. උ අරහලිතු වරය හත් තුටුපල ආසිතව. විශේෂමරට අභ්‍යන්තරය ව ගංගා නිමනවල මිරදිය දීවකර්මාන්තය එදන ජනතාව හිටියා. ඒ කාල ඒ වගේ දීවරින් විසු ගම්මාන වල තමපුතේ කියන්න මොනවද. කේ වට ාම කියලා. කේට ගාම කිය දීවරයන් විසු ගම්මාන. ඊඟට පට්ටන ගාම. පට්ටන ගාම කරකිව මොනුවන්. පට්ටන කියන තොටුපල. පට්ටන ගාම කියන්නේ තොටුපල ආශ්‍රිත ගම්මාන. බලන් තොටුපලක් ආශ්‍රිත ගම්මාන. නියම් ගම් කියන්නේ කාලයක් භාවිතා කරලා අතහැර දෙැමූ ගම්මානවලට කියන මොනවද පුතේ නියම්ගම්. සි මේ ගැම වෙළඳගම් කාලයක් භාවිතා කළ හර ද ගම්මාන්න නොගෙන ොලගම් නොද ඔොලගම් මේකනේ නෝට්ි එකක්ත් දාගන දරුවන්න පුළුවන් ලියාගන්න ඔොගම් කියලා ඔලගම් කියන්නේ කාලයක් භාවිතා කර අතහරද ඕලගම් කියන්නේවා ඔලගම් කියන්නේ කලක් භාවිතා කර අතහර දැමු ගම්මාන්න ඕලගම් ඊනඟට පතේ දැම් බලන්න පට්න ගාමකිවේ අපි වරයාශසිිද ගමාන්න නියම්ගම්කිේ වෙලඳගම් ඔලගම්. අන්නත් නෝටිකත් දාා දරුව එක සටහනත්දාගන ඔොගම් කියල කියන්නේ කාලයක් භාවිතා කර අතහර දැම්මූ ගම්මාන්න ියම්ගම් කියන වෙලඳ ගම්මාන්න. වෙලනමට ප්‍රසිද්ධ ගම්මා. දැම් මේ වගේ විවිද්ධ බෘතිීන් හෝ කාරයම් මුල් කරත් ගම්මා දැම් බලන්න මෙතන. කීකාරර්ගාමිකයන් ගොවි තැන නැමති කාරය පදනන් කරගත් ගම්මානයක් වඩීගාමයත් එහෙම වඩු කර්මාන්තය හා සම්බන්ධ ඒ කාරයන මුල්කරගත් ගම්මාන. මනි කාරගාමත් එහෙම ඒ ගම්මා.ය කුම්බ කාරගාම කේවට ගාම පට ාම මේවාගේ නියම් ගම් ආදිය තියනවා මේවා අතරින් අපිට තවත් වර්ග දෙහෙකට මේ බෙදාගන්න පුළුවන් වශනම් පුතේ. ඒ තමයි මේ ගෘතිය හෝ කාය මුල්කරගත් ගම්මාන වශයෙන් දැන් අපි ගත්තොත් මෙතන වඩ්ඩ කීගාමය කියන්නේ ඒ කාලේ වඩකී ගාම කියල කෑන්නේ වඩු කර්මාන්තය හා සම්බන්ධ ඒ ශිල්පියෙන් විසූ ගම්මානන වඩකේ ගාමක කෑනෙ වඩුකාර්මක ශිල්පියෙන් විසූ ගම්මාන් දොර එක පුෘරතියක් නේද මනිකාර්ගාමකෑනෙක් තුෘතියක් කුම්ම කාරගාම කියෑනෙක් තුරුතියක්ැන්නේ කුම්බා කර්මාන්තය ඉට පස්සේ කේවටගාම කැන වෙනවම පදශ ප්‍රදේශය වෙනම කාරයක් සිද්ධවෙන් තොටුපල කියලාගැ ඒ විශේෂම තොටුපල වගේ ස්ථාන මුල් කරගත් ඒ දීවල් කරමාන්තය නැමති කාර්ය මුල්කරග තමයි ගොරනගෙන්.ර දස්ස ඔලගනුත් එහෙමයි ඔග මේ වගේ වෘතිය හෝ කාරය මුල්කරගෙන ජනවාස පිට වල තියන. තැම් බලපුතේ ඉළඟට සාමානය ගමක ජීවත් වනාා පවුල් පහක්හයක් වගේ ප්‍රමාණයක්. මහා පරිමාණ ගම්මාන නෙවෙයි තිබුණේ. සාමාන්‍ය ප්‍රමාණය ගම්මාන ඒ ගමක ජීවත්වූ පිරිස තමයි පවුල් පහක්හයක් වගේ ප්‍රමාණයක් එක ගම ජීවත්වනෝ. සාමානයෙන් ගත්තහම හෙක්ටයාර් දෙක් හෙක්ටයාර්යක් කියනපති අකර දෙකැ දස පාක්නි. හෙක්ටයාර් දෙකක් අක්කර පහක වගේ ප්‍රමාණයක්. ලක බූගෝලි ප්‍රදේශයක් ඉති. එක්ටයා දෙ එකකක් වගේ ප්‍රමාණයක තමයි ඒ ගම්මානයක් ගනගල තියෙන් එක අක්කර පහක් වගේ ප්‍රමාණය ඉඩත් සාමාජිකින් සාමාන්‍යෙන් ඔය ගම්මානවල ජීවත් වුණු සාමාජික සංකඛ්‍යාව ගත්තාම බොහෝ වෙලාවට සාමාජකින් තිහයක් පමණ සාමාජිකින් තිහයක් පමණ එක ගම්මානක ජීවත් වෙලාතුන හැබැයි මේක හැම ගම්මානය පුත සාමාජකින් තිහයක් කෙ හෙම නෑ වරින්වර මෙව වෙනස් වෙලා තියෙනවා සමහර ගම්මානවල සාමාජිකෝ ිය පනහා වගේ සීමාව දක්වා වර්ධනය වූ අවස්ථා පවතින බව හඳුනාගැෙන තියෙනවා. නිසා සාමාන්‍යෙන් ගත්තාම සාමාන්‍යයක්ගයක් වශයෙන් තියක් වගේ ප්‍රමාණයක් ජනවාසික ජීවත් වෙනවා. තවලක්ෂණයක් තමයි ගම්මානවල තිබුණ සමාරවස්ථාවල ආරක්ෂිත වැටකින් ආවරණය කල් ආරක්ෂිත වැටක් දැන් අපි ගත්තොත්ඒ එක ස්වරූපය අපේත මේගේ කිසියම් ජනාමාසයක් තියෙනවා මේ වගේ පුතේ ජනාමාස වටා තිබනඒකාලේ ආරක්ෂිත වැටවල් මෙන්න මේ වගේ ආරක්ෂිත වැටකින් ආවරණය වෙලා තියෙනවනං මේගේ ආරක්ෂිත වැටකින් ගම අවරණ වෙලා යෙනන මේමගේ ගම්මානර මයික පරික්කිත්ත ගම් කියලා. වැටකවේ පරික්කිත ගම්. එතුර මේ වගේ ආරක්ෂිත වැටක් නොමැති ගම්ම. මේ වගේ ආරක්ෂිත වැටක් නැත්තම්. අන්න ඒවගේවැට කියන්න අපරිචිත්ත ගම්. ආරක්ෂිත වැටවල් දාන ඇතරනම සොරසතුරන්ගෙන් බේරගන්න මහා අපරාධකරුවන්ගේෙන් බේරගන්න නෙවී මේ වගේ ආරක්ෂික වැටවල් ධන ප්‍රධාන ේතුවනය වනසතුන්ගෙන්. ආරක්ෂාවීමනිසා නිදන්තර වනසතුන්ගෙන් වොදුර සිදුවනා ගොවිබිම්මලට ඒ අවුම කරගන්න ඒ පාලනය කරගන්න මෙන්න මේ වගේ තිබුණා ආරක්ෂිත වැටක් යොදලා. මේ ආරක්ෂිත වැටකින් සමන් විත ගම්මාන නැවතකයන් පරිකිිත්ත ගම්. ආරක්ත වැටක් නොමැ ගම්මා ොඩකිවේ අපරිකිත්ත ගම්. ඊළඟට බල නාගරික නනාවාසත් මේයගගේ පුතේ නාගරික ජනාවාසත් යම් ප්‍රමාණයක් තිබිලතියෙනවා. එකන්නේ ජාගරි ජනාවාසකි වවා මහා පරිමාණ කටපුරාවම නාගරීක ජනවාසිතති බුණ නෑ හැබැයි යම් යම් ප්‍රදේශවල නාගරික ජනපද තිබූ බව හඳුනාගත් තැන් උදාහරණයක් වශයෙන් ඒකාලේ රහුණේ මාගම නගරය නාගරකි ජනපදයක්. එ නාගරික ජනපදවට කිව් නමතමැපුතේ පුරේ නාගරරි ජනපදවලට කියැන පුරය කියලා. ගමතියනව පුරේ ඇතියන. හැබයි ඉස්සර යි ගමයිපුරයයි අතරමැදි ප්‍රදේශවලට කිව්වා නගර නගර කියලා. ගමත් පුරයත් අතරමදි ප්‍රදේශ නගරනකර ඒවගේ නම්බලින් හඳුනොලතියන් දැ මේ උදදාහරයක් තිය බොද උදාරයක් විශ්වාච යවනස වසේ මාගම නගරය. ්‍රිශ්වාච හයවනසීවාසේදී. මාගම නගරයගත් හම තිස් පන්දාහක් පමණ මනිස්සේ නර ජීවත් වෙලා තිය. ලේසි පාසුනෑ ඒ කාලෙත් තිස්පන්දාහක් පිනිස්සු මාගම නගරයේ ජීවත් වූ බව අඳුනාගෙන තියෙනවා. තිය වගේ තොරතුරු භාර්තාාවනවා මෙයු ගිය පිළිබඳ. ඊළඟට තියනෙ නාගරික ප්‍රදේශ්වලකේ පුරය කියලා දැම්පුතාල හල තියනෝ මාගම්පුර අනුරාධ පුරය නේද. පුල තිසිපුරේ දැ පුල තිසිපුරේක න පොන්නරුව. අනුරාධ පුරය. ඊළඟට මාගම්පුරේ රුහුණේ මාගම්පුරේ තැ ඒ පුරේ කියන පුතේ නාගරික ලක්ෂණ බොහොමයක් ඒකරාශී වූ ප්‍රදේශ පුරය කියන්නේ නාගරික ලක්ෂණ ඒක රාශිී වූ ප්‍රදේශ. ඊළඟට මෙ මේක හරි වැදගත් ගමක් ඇතුළෙ තිබුණ පුතේ ක්‍රමවත් පරිපාලන සංවිධානයක් ගමක් තුළ ක්‍රමත් පරිපාලන සංවිධානයක් ගෝච්්‍රික මට්ට මේ කිසිුදු සංවිධායක් නොමැති තත්යක් නෙවේ තිබුණේ. අපේ රටේ ගම ගොඩන ගුරහම. ගමේ පරිපාලනයට වහයක් ගොඩනැගිල තිබුණා. ගමේ තිබුණු කුඩාම ඒක පුතාල දන්න පවුල. ඕනෑම ගමක තිබුණු කුඩාමයකය පවුල. පවුලේ හිටිය ප්‍රධානය තමයි කවු්ද ගුරුවපති පවුලේ ප්‍රධානට කියන්නේ ගුරුවපති කියලා මේ ඉන්නේ ගුරුවපතිය පවුලේ ප්‍රධනය. ඊනකට ගමේ ප්‍රධානට කියනම ගත් ගමික. ගමේ ප්‍රධානයවිල්ල ගමික. ගම් දහයක එක මුතුවක්. ගම් දහයක එකතුවකට ගැන්නේ දස ගම් ඇැත්තන් කෙල ඒ කාලේ දැන් මෙහම දයක්තිනේ දසගම් ඇත්තැන් කියෙනෙ ෙදතුම පුතේ ගත්තාම මේක දැක්වෙන්නේ කළුදියපකුණු විහාර සෙල්ලිපී. කළුදියපකුණ විහාර සෙල්ලිපිය තමයි දැක්වෙන්නේ ගම් දහයක පරිාලන මණ්ඩලයක් පිළිබඳව. සෙල්ලිපිය නම. පි වලමු ඉත්‍රහට දැනට ගම් මතක තියාගන්න කළුදියපකුණ විහාර සෙල්ලිපිය ඒ සල්ිියේ තමයි දැක්වෙන්නේඒසල්ලිපිය තියනවා විහාරස්ථානයේ ධානය සම්බන්ධව යම් ගැටලුවක් ඇතිවුුණොත් දසගම් ඇත්තන් රැස්වී විසදාගන්න කියලා. දසගම් ඇත්තන් කියන ඒ කාලේ කිසිම් පරිපාරණ මණ්ඩලයා ඒවගේ පරිපාරණ මණඩලයා හොයි. තොව මේ ගම් දහයක මණ්ඩලයක් ඒකාලේ ගොඩනැගුණ. ඊළඟට වරිිචි විිත්තිි වැද කොලාතු සෙවිි කර නිවාස දැන් ත ඒකාල අර පූරුව අයිත්‍යාශුගේ ලක්ෂණත් ඇත්තරම් එක තියන. පූරජ්‍යසුගේ තිබුණනේ රරිච්චි පැඳලා අතු සෙවිලිරපු නිවාස. මොනයුගයේද පර්ජ්‍යාසකගේ තිබරනේ මේ යුගයේත් ඒවගේ නිවාස තියනත් ඊට වඩා සංවර්ධනය වෙලා තියෙන. දැන් නැවත බලන්න පරිපාලන මණ්ඩ ලේතු තේ පවුලේ ප්‍රධානය කවුද. ්‍රාන ගෘහපති පවුල ප්‍රධානයටට කියන ගෘහපති කියලා අපි ඉගවලෝ කිය අපි තාත්තනන්නේ තාතන ඉනි ගෘහපතිය අවශෂයෙන් පවුලේ ප්‍රධානයා තමයි ඒ කාලි ගෘහපති. ඒට වෙන කාරයක් වරුණු අපි කාරයන්ටක වෙනුම් බල. ගමේ ප්‍රධානයා ගමික ගම් දහක එකම තුවකට ඒ කාලෙකිව්වා දසගම් ඇත්තන්කර හැබයි තමවැදකත්ම දෙයක් තියෙනවා මේ පවුලේ ප්‍රධානයා ගෘහපති ගමේ ප්‍රධානයා ගමික තව යව්පද්ධතික ප්‍රධානයාට කිව්වේ කාලේ ම දවපද්ධති ප්‍රධානයාටක ව පරුමක කියලලා දවද්ධතිය ප්‍රධානයා පරුමකරයි ො අපි එන අපි ඊලන් කොලස අපි සම්බන්ධවමුපුතේ මේ අගේ කාරයන් මේකෙක් කෘතිකයන්ගේ කාරයන් පිළිබඳව අපි ඉගෙන ගණ්ඩෝන ත උද යක්තින ප කොට බලන චි බදලලා මේගේ කොලාතු සෙවිලිර නිවාසර නටම අතරම යගහර මාරු ය විනාශයාලා හිල්. මු තිස්්ස මහාරාමය වලගම් පත්වුවෙන් මෙන්න මේ පැරැණික් විශ්වාස තුන්වන සේවාසේ නිවාසක නටමුති යම්. අයි පොඩි විවේකයක් කරගෙන නැවත සම්න්ධවෙලා ඉතුරුොස්සික සාකච්චා කරමු එනම් මද වේකින් පසි නැතහම්බ. ොතේ අපි විවේකෙන් පස්ස අපේ නැවතත් බලමු ඊළඟ. කොටස් කීපය පුතාල මේවා දිනපතා බලනවගේ මදැන් සහර දරු න්න උදේ පාන්දරම නැගල්ලා අපේ අද දෙරන නාඩිකාට සම්බන්ධ වෙලා බොහම ක්‍රමණකූල මේ වැරදික් කරගෙනෙන දරුවුට කතා කරල තියෙනවා ඒවාගේ වර යු කමෙන් සෙක්ෂන් එක පුතාල දාලා තිබුණ තේ නිසා ඒ උදේ පාන්දර සම්බන්ධ වෙලා මේ පාඩන්ටික ක්‍රමාණුකුලව හගන දරු න්න ඒවාගේම එම දුර බැහර පාසලට යන උදේ පාන්දරයම සබන්ධවය න පාසු දරු යෝටියුබ නාලිකා වරහ මේ පාඩම්මාලාවල් බලන්න. ඉතිහර සාමාන්‍ය පන්තියරත් වඩා පුදාාල තියනෙන වාසිය තමයි. ඇත්තටම මේකෙද පුළුවන් පුදාලට හර මගැරුණන යම් කොටසක් නැවසරයක් ගෙහිල්ලාරෙකෝඩිින් එකඒ කොටස නැවත බලන්න පුළුවන්. නිසා ඒවාසය තියෙනවා. නිසා ඉතාම ක්‍රමාණුකූලෝ මේ අපේ වැරසහනෙන් ප්‍රයෝජනයක් ලබාගන්න. අපි කලින් කිව්වා ඉදිරියේදී පුතාලට දහයෙකුළ හ ශේණී දෙකටම වැදගත්වෙන. සිතියම් වැරසරහන. අපි සංවිධානය කරන සිතියම් ලකුණු කරන කෙටික්‍රම සිතියම් ලකුණ කරද්ද කොහොමද සාර්ථක කරන්නේ කියලා. ම සහර දරු සිතයම් ලකුණු කිරියම් පිළිබඳව සාධන මට්ටම ගොඩක් පහල මට්ටමක පවත්වාගෙන යන්නේ ඉති ඇතන ගොඩක් පාසල් ශේත්‍රී ගුරු සෑහෙන උත්සාහක නොමේ දැනුම වර්ධනය කරන්න. පොත් හල ඒ වගේ බර සහන් කරල ශාල උත්සාහයක් දරුණ පාසක් ශේෂත්‍රයක්ත් තින් අපි ඒ සඳහා යම් දායකත්යක් ලබා දෙන්න තීරණය කලා ඒ නිසා තැමපුතේ අපි ඉදිරියේදී. ඒ සිතිියම් වලටම අදාළ වැරසහනක් අපි සංවිධනය කරන. තමට ඒකට පුතාාාවල සහභාගවෙන්න පුළුවන් සහභාග වෙලා YouTubeුබ කහ සම්බන්ධවෙලා බලන්න පුළුවන්. දැන් අපි කරංයන පාඩන්වට අදාල ොඩි සරහණක් තියාගන්න පුතාල. ලුවන් අ්‍යාසපතක් වෙනමම අද දෙරනට වෙනම එකක් තියාගන්න. තියාගෙන කරගන්න. එදඟට කාසරහන බලන්න. අපේ ෆරෝගෑම් කොමද ඉස්සරර තියෙන් මොන පාරන් දෙ යන්න කියලේ ඔබල ක්‍රමාණුකූලො මේ වැඩේ එහෙම කරගන්න දරු ගොඩක් කියින් අපිට ඒගැෙන ලොුතුරත් තියෙනවා. නිසා හැමෝම බලන්න යද සම්දධච දරු තවත් දරුවන්ට ආඩදුවන්ට කියලා. ඉරපස්ස යෝටියුබගේ යි අමාරු පාඩමක් මුණහරිදියක් අපි. විස්ත කරන වෙලාවට ඒක පුතාලගේ අලුවන්ටත් සයා කල්ලා එකට්ට එක ලබා දෙන්න පුළුවන් ති ඒ නිසා මේ කරනකාරය පිළිබඳව පුතාල බොහොම උනන්තුුවන් වැටි කරගන්න ඒ වගේ අනනිත්තයට තය අවස්ථා ලවාදේ දැංක්පුේ අපි කතා කරමින් සිටියේ මොන යුගයේ පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියේ මුල්ල යිතිහාස යුගයේ පිළිබඳව දැන් තුන්ගෙන යුගය මේ අවසාන යුගයේ අපි සාකච්ඡා කරන්න මුල්ලයිජයාස්ක යුගයේද අප කිව්වේ විශාල නාගරික ප්‍රදේශ පුර යනුවෙන් හඳුන්වා තිබෙන බව. ඇද අප උදාහරණෙක අර අනුරාධපුර මාගම්පුරය එද පසුකාලේ පුලති සිපුරය ඒව ගොඩනැගුණු බව. ඒවගේම ගමක් තුළ ක්‍රමාත් පරිපාල සංවිධානයක් මේ යුග තිබුණා ගමයකුඩාමයකගේ පවුල පවුලේ ප්‍රධානයා ගෘහපති.ඊළඟට ගමේ ප්‍රධානයා ගමික යවපදධතික ප්‍රධානයා ටිකුේ ඒ වගේ පරුමක වගේම කිසි බලසම්පන්න පරිපාලන මණ්ඩලයක් පිළිබඳ. තොරතුරු වාර්තාවන ඒ දසකම් නැත්තැන් කියල තමයි. ඒ පරිපාලන මණඩේ ගැන දක්වවෙන්නේ. මේ පිබඳ දැක්වුණු සෙල්ලිපියක් මපුතාල කිව්වා ඒතෑමන සෙල්ලිපියද. කළුදිය පොකුණු විහාර සෙල්ලිපිය.. ඉළඟට මුල්ල ඇති ආස්ක යුගී ැන මේ ලිගිත සාක්ෂි තියර මේ යුගයේ. ජනාවාසත්තහ වරච්චි බැඳල ැපුතාල සහරය දරු දන්න මේ රච්චි ඳන කියන කතන්දරේ. රාමිිය ප්‍රදේශව අප දරුුණන් ඒවාල තුන් කියන්න ඔන්න හැමෝම දන්නවා. නාගරිික ප්‍රදේශව සමහර දරුවන් වරිච්චි පැදල කටුමටි ගැසීම කියන දේ පිළිබඳ අබෝධයක් නෑ සමරස්ථල්වම හදදිමට එක තේරුණ. දැපුතේ ඒක වෙන්න මෙහෙමයි. වරරිච්චි ැඳල කටුමැටි කිසිීම කියන කාරණාව වෙන්න අපිේතු මේ වගේ බිත්තියක් අපිට හදාගන්න ඕන. මේගේ උස කනු සිටුවනු මේ විදිර කනු හිටවලා මේ කනු අතටපුතේ ගැටගහනවාි කෝට පටි වගේ යටගහනු පටි මෙහෙම හරස් කරලා පටි ගැටගහනු මේ කනු දෙපැත්තින් කනුව දෙපැත්තෙන් තමයි ගටගන්නේ. ඉඩ පසිකුත මේක උස කූඩුවක් වගේ හැදෙනවනේ මෙන මේවතම වරිච්චී කියල කියන දෙ අප හිතම ගෙදරක බිත්තික්තයි මේ තියෙන්නේ. නිවසක බිත්තියක්. පසෙ කරන්න මේ අතරට මැටි යොදන. මේ අතරට මැටිදා. මැටිදාලා අගල් හතරක් පහක් වගේ ප්‍රමාණයක් පලල මේගේ බිත්තිය ැත්ම් අංගල් හයක් හතක් වෙන්න පුළුවන් අඩියක් චතර වෙන්න පුළුවන් මේ වගේ බිත්තියක් උඩර ගේන. එත වරිච්චි කලගයන මේ කෝටු සමගතියෙන මේ සැකිල්ල. මේ සැකිල්ල තමයි වරිච්චි කලකය. එදර ඒ සැකිල්ල ආවරණය වෙන්න තමයි මටිදාන්න. දෙකොට කටුමැටි. ගැසු නිවාසයක් කියයන්නේ වගේ. කටුමසි නිවාසයක් කිය ඒේ වගේ නිවාසයයක් නපුතාලෙක තේරුම් අරගණ්ඩ. නේ අනුවාධපුරයටට පොළොන්න්නරුවට ඉරිපසය බොම නාගරිගප දේශවල පවා. මයක් තැන්වල අපි තාමත් දකින මේමගේ කටමෙටි ෙස්සු නිවාසපේ රට තාම තියෙනවා. මේ අපට දක්කින්න පුළුවන්.යි දැ ගොඩක් වෙලාවට කටුමටික එහවට සහරවස්ථාල පොල්ලතු සෙලිකිරියේ මාඩුයි වර්තමානේ. ොඩක් කර සිට ර්ග ඒවා තමයි සෙවිි කලතින් ඇතම් මෑ තිහාස දක්වාම අතු සෙවිලි කරලා කට මැටි ගහපු නිවාස ඕනතරන් අපේ ටේ තියවා තිබුණ අනේද. දැන් අපි මේ කතා කරමින් ඉන්නේ යිතිහාසික යුගයේ විශේෂ මුල්ල යිතිහාසික අවදිය පිළිබඳ. දැපුත මේ යුග ජීවනෝපාය මාර්ග මිනිස්සු මොනුව කරලා ද ජීවත් වනේ. ජීවුණෝපාය මාර්ග මොනවද.ඒ ජීනෝපාය මාර්ග අතරින් ්‍රධානම ජීවනෝපාය මාර්ගයක් නැපතේ කෘෂිකර්මාන්තය තුළ හන් හේන් වගාව. හේන් වගාව තුළ වගා කළ බෝගවර්ග ගණනාවක් තියෙන. මේ ගැන මම නෝටස් දාල නැහැම මේකේ. පුතාට මගේ ඒගැන කාරණ කීපයක් කියල දෙනවා. විශේෂය මේ හෙන් වගාවේදී බගා කළ බෝගවර්ග කරනාවක් තිබුණ කාලෙ. උදු මුන් මෑ, අමු, මෙනේරි, කුරක්කං, කොල්ලු අසමෝ දෙගම් නේද. මේගේ බෝගවර්ග බොහොමයක් හේන්වල වගා කරා. වී පවාපුතේ වගා කලා හේන්වල්. හේන්වල වගාකර වීවල්ට කිව නවා හොවාද. ඇල්වී කියලා. ඇල්වී කලා කියන්නේ හේන්වල වගා කර වීවඩ. ති හන් වගා බොහොම සංවිධානත්මක තිබුණ හැබයි පරිස හිතාකාමී ක්‍රමකර තමයි හේන් වගාත්පුතේ මේ කාලෙ ක්‍රියාත්ම වුණේ. පරිසරට හානියක් නොවනාකාරයට හේන් වගව ක්‍රියාත්න ගුණ තොර හේන්වල. ඒවගේ ගොවිතන් කටයුතු කළ පසුකාලේ පරිපාන සංවිධානය විධිමත් වෙලා. පාන කටයතුල රාජත්ත්‍යයහෙම ගොඩන ගිල පසුකාලේ සංවර්ධනය වෙනොට රාජ්‍යිමධ අත්වීම ඇතුවූ පව පසු කාලේ හේන් වගව ක්‍රියාත්නක වුණ. තොර ජීුණ උපය මාර්ග අතරින් ප්‍රධාන එකක් තමයි හෙන් වගව. අනිත්දේ තයිපත පේ අපේ රටවල්වල මුලින්ම තිබුණ ගොඩ ගොවි තය හන් ගොවිත. පසුකාලේ තමර හේන්වල වගා කරන ධාන්‍ය ප්‍රමාණය ක්‍රමාණවත් නොවෙන විට. ජනතාව පෙළමුුණ වෙනත් වැවිලි බෝග සඳහා. ජනත වෙනත් වැලි බෝග සඳහා යමුණ විශේෂයෙන්ම මේ මඩගෝවිතන් ක්‍රමයටට යොමුවෙන්නේ හේන් වගාවේ ඒ වගා ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා. විශේෂයම දාන්‍ය වර්ග හේන් වගාවේදී ඒධාරිතාවය වර්ධනය කරගන්න අ වශය නිසා මඩ ගොවිතැන් ක්‍රමයට පසුකාල යම වුණ. එනිසා තමයි වී වගාව කුමරුවල ආරම්භවෙන් ඒ වගා කුමරුවල ආරම්භයන නැත්තන් කෙත නැතන් කුඹර ගොඩනැගන්න පටන්ගා තර හේන් වගාව තුළ වගා කළ බෝගවාර්ග තම විදක්කෙන්නේ ඉනට දීවර කටයේතු දීවර කර්මාන්තයත් මේ කාලෙ ්‍රාත්නක වුණා දීර කර්මාන්තය තුළ පුතා දන්නවා මේ විශේෂයම තුොටුපල ආශ්‍රිත ගම්මානය කාල තිබුණ න තුොටුප ශිත ගමාය කර කිය ඒ කාරයන් තුොටුපල නැබම දීවරකරමාන්තය හා සම්බන්ධ කාරය මුළල්කරගත් ජනවාසයක්නේ ඇේ පට්ටන ගාම කියන්න ඒ එකයි. ඉළඟට නියම් ගම් කියන්නේෙත් ඒ වලනාම කියන කාරය මුළුකරගත්ත ජනවාසයක් නේ. ඒ වෙලනාමට ප්‍රසිද්ධ ජනවාස මනිස්සු තමයි ගොඩක් කාේ ඒ නියම් ගම්වලට. තකට ඒ කාරයන් මුල්කරගත් ජනවාස ඔල ගම් කියන්නේෙ ඒ කාලය බායිත කරහරදැම ේ. යඔක්කම රය මුල්කගත් ජනාවාස. දීවර කටයුතුව ගන්නෙත් ඒ ජනාවාස ආශිතව ඒවගේ නගරාශතව දීවර කර්මාතය ක්‍රියාත්නක වුණා එක දවරට යුතු ය දීවර ර්මාන්තයක යැන පුතේ විශේෂම මත්සයින් අල්ලගන්නාය නාගරක ප්‍රදේශවලට අලිවි කිරීමම් එයාද එකකාලි සිදු කරල තියරු. ඊනඟට බෙලනාම. ති කියන් දෙයන්නන තේ අපි දන්නවා මේ රටේ විශේෂය මුල් කාලයේ. අභ්‍යන්තර වෙලානාම අපේ රටේ දියුණු මට්ටමක තිබුණා . විශේෂම බා්ඩ හෝමාරුව මත තමයි මේ වෙලදාම ක්‍රියාප්නක වෙන්නේ.ඒ බා්ඩ හෝමාරුව මත ක්‍රාමකුණු නිසාස මේ යුග මේ වෙලදාම තුළ අපි කියර වානිජ හා ඉ්‍යපරදධ්‍යය පාන වලි පුතාට කියනව බාටර සිිස්ටම එකක් තිබනෙේ බාටාර්ක්‍රමයක් තමයි තිබුණ. එක ෑන බන්්ඩවට ාන්ඩ හමාර ගැනීමේ ක්‍රමයක් තිබුණා. ඒවගේ වෙලඳ පොල් එෙමත් ගොඩනැගුණ පසු කාලේ වෙළඳ පොළොවල් ගොඩ නැගුණා බාන්්ඩ ප්‍රමාණය වෙළනාේද සංසරණය ව බා්ඩ ප්‍රමාණය ක්‍රමින් වර්ධන වෙන පටන්ගත්. එතකොට ජීවුණපය මාර්ගතරයේ හන් ගොවිතැන් දවරටයුතු වෙලනාම ඒවගේම සුළු කර්මාන්තය කාලෙ තිබුණා ඒ තිබුණු කර්මාන්ත තමයි මේ දැක්වෙන්නේ. මුුණකාල තිබුණ කර්මාන්ත අතර මැනික්කර්මාන්තය සංගධානාත්්‍රකව තිබුණ. මනකර්මාන්තය ද මැනික්කර්මාන්තය. දැන්. මැනිිකර්මාන්තය නිවත ශිල්පීන් නිස්සු ගම්මානය අප කිවේ නවද. මනිකාරගාම කියල. මනිකාරගාම කියන මැනිිර්මා විසූ පිරිස් ජීවත් වූ ගම්මාන. ඊළඟට කුම්භාකර්මාන්තයයේ ජීවත් වූ පිරිස්සිටිකු ද කුම්ඹ කාරගාමවල. කුම්බා කර්මාන්තය නත ස්කරජිව ව ග මනවල එක හොඳ සංවිධානත්ම කර්මාන්තය. පදම් කල මැටි යොදාගෙන මැටි බාණන්න පිලිස්සීමට වෙනම අ පට්ටල් කියලතින් ඒ හදාගෙන ඉරි පස්සේ පිරිස් ඇැවිල්ලා සේවට බඳවාගෙන ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරන එහෙම ක්‍රමයක් තිබුණා. තකොට ඒවාගේ කුම්බාකර්මාන්තය ගොඩනැගිල තිබුණා. ඊනඟට බඩු කර්මාතය කලුතෙන් කියන දෙනන්න පුතා දන්න. වඩුකර්මාතත් ඒ කාලේ සංවිධාන ආත්ිකොත් තිබුණා ඒටවෙංවෙච්ච ගම්මාන මලිදකිවම නොද. වඩඩ කී ම්. වඩගී ගම කියන්නේ ඒ ඩුකර්මාන්තය සඳහා වෙන්වුණු ගම්මා.. ත මේ අපි කිව්වේ ජීවුණනෝපාය මාර්ග. හෙන් ගොවිතන දීවර කටයුතු එලදාම දුකර්මාතය. හේන් ගොවිතන සඳහා වගාබිම් ප්‍රමාණය පුළු නොවනවිට තමයි පුළු නොන විට තමයින්න ඊඩඟට මඩ ගොවිතැනට විබමන්. අපි මේ කතා කරේ මනයුගයේ ගැනද මුල් අයිතිහාසික යුග පිළිබඳව මුල් අයිති්‍යයාශුගේ ගැන. පොඩක් අපි සාරාංශයක් චුට්ටා ලබනවත අවසාන වශයෙන් මුල් අයිතිහාසසි යුග ැන අපි සාකච්ඡා කරත්දී අපික ඔබුත මේ යුග ගොඩනැගීමේ මෝලික ලක්ෂණ මුල් අයිති්‍යයාසුගේ ජනවාස බිහෙන බලපෑ හේතු අපි සාකච්චා කරා ඉපුත අපි වැදකත්ම මාතෘකා වක්ෂකච්ඡා කළා මේයුගේ ජනාවාස ලක්ෂණ. කඋඩා වැවමුලුකරට ජනවාස ිහිවුණනාක් කියෙනෙ මතකතියාගන් ගම්මාන අතර පටු කැලෑ තීරයන් තිබුණු බව මතකටගන්. ඒවගේම වෘතිීන් හෝ කාරයන් මකරත් ජනාවාස බිහිවූ බව මතකතියාගන් ඒ වෘතින් හෝ කාරයමුකට ජනවා සතරින් කසී කාරගාම වඩ්ඩකේගාම මනිිකාරගාම කුම්ඹ කාරගාම නේද. ඒ කේවට ගාම යවිල්ල දිවද බෘතිී මුල්කගත් ජනවාස. පට්ටනගාම් නියම්ගම් ඔලගම් මේවවිල්ල කාරය මුල්කරගත් ජනාවාස. ඊළඟටපුතේ අපි සාකච්ඡා කරා ඒකාලේ නාගරික ජනාවාස ගොණගී තිබුණු බව උදාහරණ තිස්ස මහරාම වලගම් පත්තුව තිස්ස මහරාමය ආසන්නය තිබුණා මාගම නගරේ එක නාගරක ජනාවාසයක් ඒ වගේ පැරණී නිවාසක නටමුන් හමුණනේ තිස්ස මහරාමය වලගම් පත්තුයි. මොන යුගටා ඇත්තේවද මුල්ල අතියාශුගේට අයත් නිවාසයක නටමුන් හමුණ තිස්ස මහරාමේ වලගම් පත්තුයි. ඊලන්න පුතේ අපි ගොඩක් අ දෙකත් වුණා පරිපාන සංවිධානය මුල්ල අයිති්‍යාශසුගේ ගම ඇතිබු පරිපාලන සංවිධානය තුළ ගෘහපති ගමික දසකම් ඇැත්තන් වගේ ඒක ග නැගිල තිබුණා. දැන් අපි ඉඩ පසිපුතේ සාකච්ඡා කරන්නේ අලුත් පාඩම රපියන්නේ යන්න ඉස්සෙල්ලා පාරමේතතිය විෂේකොටස්සර ගැටුමුණු ඇතිරෙන අපවසාහකච්චා ක යෙතුයි විශේෂයෙන්ම මේ පාරම මේ මුල්ල අචතාාක යුගයේ තිමුණු තත්ත්වය පිළිබඳව හැමෝගේම අවබෝධයක් තියෙන් ඕොන මීට අදාළ ප්‍රශ්නෝත්තර ඉදියේදී පේප කලලාස්සර දි සාච්චාරන. ොත ස චාකන පන්තිි භාග මුල්රගෙන විභාගට ආස්ථන කාලයේදී සැලුසුම් කරලා තියනවා. අපි විභාග ඉලක්ක කරගෙන එහම ප්‍රශ්නත්තර සහිත අපේ පලාසියක් විද පුතාල ප්‍රශ්න සහ උත්තර කියලද පන්තිගුත් අපි කරන්න සලසුම් කරල අපි සාකච්චාල තියව දනට අපි ඉදිරිදහෙම කරමු. නැපුතේ පුතාලට මේ පාඩමේ ඕනෑම අස්ථාව දයම් ගඩුවක් ඇතිවනොවති පුතාල පුළුවන් ෝට ුබ් එක බල්ල ඒ ි කමෙන් ෙක්ෂන්කි. දලා අදරනට ගිහිල නේද ඉට පස්ස පුතාල පුළුවන් තිර ගලු කරණයරගන්න. හොඳයිපුතේ අපි ඒ සාකච්ඡා කළ අවසංකරේ ජනවාසපාඩම. ඒ පාඩමහා සම්බන්ධ පුතාලට විශේෂයම කියනව පහුගිය සාමාන්‍ය පෙළ විභාගවල දිගින් දිගටම අණ්ඩව මේ අහල තිබුණා දිගට මේ ජනවාසපාඩ මාසිිත ප්‍රශ්න ඉන්ද අපට ලොක්ු ොකු පවාණයක් ආවර්ණයරගන්න පුළුවන් පාඩමක් එනිසා මේ දදස්ථාශයෙන් පස්සේ අපපු හැම විභාගයතින් වගේ ජනවා පාන ප්‍රශන තිබු. හු ාග සනික නිමරෙන් සාකච්චාරන්නන උතරියන්න න ඒ උත්ර ලිවහම යුගාතර තියෙන වෙනස් කකම්ටික ක්‍රමාණුකළෝ තේරුම්ගන්න පුලුවන්. අපි ඉදිරී දයන ඒ ප්‍රශ්නොත්තර සාකච්ඡා කරන අවස්ථාවලදී ඒ ජනනාවාස් පාම ඇතියන්න පුළුවන් ගැටලු ඒ පිබඳවත් අපි සාචා කරල ගැටලු නාාරණය කරන්න පුළුවන් එහනම් පොති අපි ඉදැන් අද දවසේ විශේෂයම පාඩම ඒකොට සවසංග වන නිසා වැඩික අපි මතිී අවසං කරලා අපි අළුත් පාදමක් ගන්න තිෙ අප ළඟ ද වසයි. අපි අලුත්පාඩමකින් හමුුවෙමු. තොර අපි ඊළඟට පටගන පාඩම තමයි දේශපන බලි විශෂන වීීම පාඩම්. දේශපන බල විශෂනවීමම් පාඩම තමයි අප අලුති ආරම්ම කරන තියෙන්නේ ඒ පාඩමට අපි ඊළඟදවසේ සම්බන්ධ වෙනවා. එනම් පුතේ පුතාලා පහුගේ භාග ප්‍රශ්න ත්තර උත්තරලයන්න අලුත් පාඩමට එන සති සම්බන්ධයන්න එන සිලද ආටම අයිවාං.